පුතු ගැන කතා කරපු වෙලාවේ අද ඉඳන් ඉන්නේ විශේෂ පුටුවක. හිත ඉල්ලන තරු ඇවිල්ලා මෙහෙම විශේෂ පුටුවක ඉඳන් වෙන්න වෙයි කියලා. හිතුවද නේද? හා ඒ පුටුවත් ගෙදරින් දැම්ම මහත්තයා අරගෙන එනවා. ආදරේ බෙදාගෙන වාහනේ බැහැලා ඉවර වෙලා මහත්තයා පුටුව උස්සගෙන තමයි යන්නේ යන තැන එන්නේ. එහෙනම් අපි ආරාධනා කරනවා මෙයාට ගැලපෙනම ගීය ගයන්නට. අද නිරෝෂතේ ආදරණීය අම්මාවරු මව් පදවිය ලබන්නට පෙරම් පොරද්දී තාම දුවද පුතාද කියලා දැනගෙන නැති වෙලාවක අහන්න තේන ලස්සනම ලස්සන ගීතේ රස විඳින්නටයි අපි සූදානම් වෙන්නේ. ඔබ දුවක වුණත් ඔබ පුතක වුණත් ඔබට පුතන්නේ වෙනසක් නැති ඒ ආදරයයි. ඒ ආදරේ පුදන්න අපි වාට ආරාධනා කරනවා එන්නේ ඉස්සරහට. මම පුටුව පිටිපස්සෙන් ගෙනල්ලා තියෙනවා අර නිශාන්ත වගේ. හැබැයි පුළුවන් තරම් වෙලා හිටගෙන ඉන්න පුළුවන්නේ. හරි. වාට ආරාධනා කරනවා ඒ රටක් රාජ්‍යයක් වගේ ආදරණීයම ගීතේ ඇයට දැනෙන වෙලාවේ ඇයට කියන්න ජයන්ත මට දෙන්නාම ලං කරලා දෙන්න. මේ දැන්ට මඩල ඉවරයි මුතු. හරි. කාලක කලාශේෂ්ඨයට ඇවිල්ලා ආදරයෙන් අපෝරත්වයට පත්වෙච්ච කලාශිල්පිනියන් 6 දෙනෙක්. තමන්ගේ ආදරණීය සහෝදරියක් මිතුරියක් මව් පදවිය ලබන්න බලාගෙන ඉන්න වෙලාවක මේ 6 දෙනා එකට ඉඳලා මෙහෙම අපෝරත්වයකට අරගෙන යනකොට ලෝකයක් වගේ ඒ ආදරේ
හරිම අපූර්වයි. ඒ දැනුණු දැනෙල්ල නිරෝෂා ඒක තමයි සින්දුව. යුගයේ ගීතේ ඒක. මේ පස්තන මෙහෙම තියෙන වෙලාවේ මං ඔබෙන් දෙයක් ඇහුවොත් ඔබ සාමාන්‍ය ඕනෑම වෙලාවක අවංක උත්තර දෙන කෙනෙක්. අද මං අහන ප්‍රශ්නට අවංක උත්තරයක් දෙනවද? බන්දුල නානායකකාර අසම් අපේ අයියා ළඟට ඔයා යනවා ගීතයක් ඕන කියලා. ඒ වෙලාවේ බන්දුල අයියත් ඉන්නේ දෙවනි දරුව අපේක්ෂාවේ. හිතා ගන්න බෑ ඒ වෙලාව. අයියා මේ සින්දුව ලියනවා. තමන්ගේ විරුද්ධවත් මතක් කරගෙන. එහෙමයි මේ ගීතේ ලියවෙන්නේ. ඒ වෙලාවේ හොස්පිටල් එකේ මං හිතන්නේ බන්දුල අයියා ඉන්නේ. මම මේ මෑතක ඔය ගීතය ගැන බන්දුල අයියත් එක්ක කතා කළා අද වැඩ ස්ථාන ගැන නොදැනුවත්. මම ඔයාගෙන් අහන්නේ අවංකව කියන්නේ මේ වගේ ගීතයක් ලියලා දෙන්න කියලා බන්දුල අයියට වා කිව්වේ. ඇත්තම රංග මගේ ගොඩක් දේවල් මං ගී පද රචකයෙක් හැටියට මම ගොඩක් දේවල් හුවමාරු කරගෙන තියෙන මගේ ජීවිතයේ දේවල් මං බන්දුල අයියත් එක්ක. එතකොට බන්දුල අයියත් එක්ක සිනාතොටක් ඔය හැම දෙයකම මට මොකක් හරි සිද්ධියක් තියෙන ඒ සියලු ගීත නිර්මාණය වෙන්න මගේ ජීවිතයට සම්බන්ධ සහ මම මුණ දෙන අත්දැකීමක් එක්ක. ඒ නිසා මේව සාර්ථක වෙලා තියෙනවා. මං ඒවා ගායනා කරනකොටත් මං ඒ ගීතය තුළ ජීවත් වෙලා තියෙනවා. ඒ නිසා වෙන්නේ නැති ඒ තරම් ඒ ගීත විශේෂයෙන් මේ සුදු ඇත්පෝවෙක් කියන ගීතේ මම ගායනා කරනකොට මම විවාහ වෙලා නැහැ. විවාහ වෙලා නැති කාලේ තමයි මං ගායනා කරේ. හැබැයි මට උවමනාව තිබ්බා මම දවසක විවාහ වෙලා මම දරුවෙක් ලැබෙන්න ඉන්න කාලෙක මමම මේ ගීතය රූප රචනයේදී පෙනී හිටිනවා ඒ මගේ දරු ගැබත් එක්ක කියලා. ඉතින් ඒ අවස්ථාවේදී මම හිතන්නේ මේ ආත්මේ මට මේ උරුම නැහැ. නමුත් මම හිතනවා මේ මම නමුත් මම හරිම මේ ආදරෙන් ඒ ගීත ගායනා කරන්න හේතුව මේ මම සංවේදී වෙන්නේ මට නොලැබිච්ච දේ තුල නෙමෙයි තව කෙනෙක්ට ලැබෙන දේ තුල උන් ඒ දරන ඒ හැඟීම් එක්ක මම හිතන්නේ ඒක තමයි විශේෂත්වය. මම හිතන්නේ මම ගීත වලින් කරලා තියෙන ඒක. ඉතින් මම ඒ නිසා මම හරි සතුටුයි. මම හිත ගීත ගායනා කරන එක නතර කරා. මට ගීත ගායනා කරන්න බැරුව ගියා. මේ කටහඬ කියන එක ස්වභාවයෙන්ම ලැබිච්ච දෙයක් නිසා මම හැමදේම නැති වෙන සුළුයි කියන තැනට තමයි මම හිත හදාගෙන තියෙන්නේ. මගේ ජීවිතෙත් එහෙමයි. මම හැමදේම කටහඬද රූපේද හැමදේම. හැබැයි මම මේ සිංහල ගීත අහන මිනිස්සයා ජීවත් වෙන තාක්ක සුද්වැත් පොවේ කියන ගීතය හැමදාම තියේ කියලා විශ්වාස කරන. මොකද ඒ ගීතයට තනං සංවේදී වෙච්ච මං අදට මං හිතර මං අවුරුදු 20කට වැඩිනේ දැන් මේ ගීතය ගායනා කළා. ඒ කියන්නේ මම විවාහ වෙන්න කලින් කියන එක මං කිව්වේ. මම හිතර ඒ සංවේදීතාවයේ පිරිමියෙක්ට ගෑණියෙක්ට කියලා විශේෂ නැහැ. හැමෝම සංවේදී වෙනවා. මං එච්චර මේ ශේස්ත්‍රයට කැල්ල තියෙන්නේ. නිරෝෂා ඔබට ඔය ගීතය ඔබ බලාපොරොත්තු වෙච්ච ආකාරයට ගයන්න හැකි වෙන්න කියලා ඒ අවස්ථාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔබ කිව්වාට මේ ආත්මේ ඒක උරුම නැහැ කියලා ඔබට ඒක උරුම වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. එවමණයි කියන්න තියෙන්නේ මේ ගීතේ තමයි අපේ රටේ අම්මාවරුන් තමන්ගේ දරුවා කුසේ දරාගෙන දුවෙක්ද පුතෙක්ද කියලා නොදැන ඒ දරු ගැබට ආදරය කරද්දී අපූර්වත්වය අරන්ගෙන ගීතය රටටම අම්මාවරුන්ටම උපහාරයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අපි ඒ ගීතයට ගියේ. මම බැලුවේ මම කොහොමද වැඩස්ථාන මෙතනින් එහාට මේ තත්ත්වය අරගෙන යන්න කියලා. ජයන්ත මට හදිසි විරාමයක් දෙන්න වෙයි නැත්නම් මෙතනින් එහාට කිසි කෙනෙක්ට කතා කරන්න බැරි වෙයි. හය දෙනාම ඉතාම සංවේදී වෙලා ඉන්නේ. තෑගි දෙන්න තියෙනවා. තවත් සිද්ධු ගොඩක් ඉතුරුලා තියෙනවා. නමුත් අපිට තකහණි විරාමයකට යන්න වෙනවා. විරාමයෙන් අනතුරු ආයෙත් හමු වෙනවා.